ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින වාර්තා වූ නව මරණ 74 ද සමගයි. කොවිඩ් වෛරසයේ නිජබිම වූ චීනයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4636ක් වන අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව චීනයේද අභිබවා ගොස් අවසන්. කොවිඩ් රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමට ඩෙල්ටා ප්‍රභේදය මූලික හේතුවක් වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. අපේ ශීලාධිපති ප්‍රතිශිද්ධ රැකවරණය මගින් ධන විශ්ලේෂණ පර්යේෂණ ආරම්භ කළ තියෙන විශේෂයෙන්ම පෞද්ගලික සති දෙක තුන පුරාවට ලක්කාසරාත ක්‍රෙච්ච කොවිඩ් 19 රෝගී සම්බන්ධයෙන් මොන ප්‍රභේදද මේ රෝගයේ හේතු කාරණින් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න මේ වෙලාවට දිවෙන පුරා සෑම ප්‍රදේශයෙන්ම ප්‍රපාහි අපිට සාම්පල් ලැබෙලා තියෙනවා. අපේ මූලික වාර්තාව සාම්පල් 94ක් ආශ්‍රිත යොදාගෙන සෙන්සුරාදා ඉදිරියදා දින විට මූලික වාර්තාව සක්කමත්‍යංශයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපගේ මූලික අනුමාන කිරීම වල නිමිති අපිට පැහැදිලි වෙච්ච දේ තමයි විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් රෝගීන්ට හේතුකාරක වෙන්නේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය කියන එක අපිට මූලික පර්යේෂණෙන් අනාවරණය වෙලා තියෙනවා. කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සමග රට තුල සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ. ඒ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ අතර රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුද රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි අප ඊයේ වාර්තා කළා. ඒ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද එහි ගියා. රෝහල තුළ ඉඩ ඇති ස්ථාන හඳුනා ගනිමින් නව පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම අමාත්‍යවරියගේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වුණා. අද රෝහලේ අධ්‍යක්ෂතුමත් එක්ක සාකච්ඡා කරේ තවත් වාර්තු කීපයක් රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට තවත් යම් තදබදයක් තියෙනවා නම් ඒ තදබදය සම්බන්ධයෙන් තවත් වාර්තු සංකීර්ණයක් වාර්තු කීපයක්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කිරීමට ලෝක ව්‍යසනයක් තියෙන වෙලාවේ මේ රටේ ජනතාවට හැකි උපරිම ආකාරයෙන් රජයක් විදිහට ප්‍රතිකාර කරන්න අපි කැප වෙනවා. හැම අවස්ථාවකම ඔවුන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය කරන සිජන් ප්‍රමාණ අවශ්‍ය සියලු දේ අපි ලබා දෙනවා. රාගම රෝහලේ ඇත්තටම ඒ තියෙන්නේ මුලින්ම රෝගීන් ඇතුළත් කරන වාට්ටුව. ඒ වාට්ටුවක තිබිච්ච මේ තත්ත්වයක් ජෙනරලයිස් කරන්න බෑ. අනික් වෝඩ්ස් වල තියෙන තත්ත්වයන් එක්කලා රෝගීන්ට කරන්න පුළුවන් උපරිම සාධාරණේ උපරිම ප්‍රතිකාර සිදු කරමින් පවතිනවා. මහජනතාව තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්නේ නැතුව රෝගී වැතිරීමත් එක්ක රෝගීන් වැඩි වෙනවා. නමුත් අපේ තියෙන පහසුකම් සීමා සහිතයි. ආරේ මණ්ඩල සීමා සහිතයි. අපේ තියෙන පහසුකම් සීමා සහිතයි. ලංකාව පුරා කොවිඩ් ආසාදනය වූ රෝගීන් සඳහා ඇඳන් 33267ක් වෙන් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 10 වන විට ඉන් ඇඳන් 30803ක් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් වටුවන්තුඩා මහතා සියතට ප්‍රකාශ කළේ. මෙතෙක් කිසිදු කොවිඩ් මර්ධන එන්නතක් ලබාගත්තේ නැති වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින්ට හෙට දින සිට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතින බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව හෙට උදෑසන 8:30 සිට කොළඹ ජාතික රෝහල කළුබෝවිල ශික්ෂණ රෝහල ජාතික බෝබර රෝග විද්‍යායතනය අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහල හා කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත හැකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.